ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. Yes, boss. ඉරුපායන බා මල් පිපෙතන බා ඕෂිනී ඒ රුණු වැන්නේ නෝ ඕෂිනී අයියෝ ව්‍යායාම ටික කරන්න දෙන්නේ නැහැ නේ කොහෙන් මොකද මේ එහෙන් කඩින් දාඩි දාගෙන හා කලබලයි හරි වැඩි උනේ මොකද මංජෝගින් වලට ගියානේ හා හැබුණා නෑ බල්ලෝ රංචුන් මා පස්සේ පන්නගෙන අනේ නන්දා මොකටද බල්ලෝ පස්සේ එනවන් ගියේ මම බල්ලෝ පස්සේ එනවන් ගියේ නෑ මිනිස්සු එහෙනම් බල්ලෝ මා පස්සේ ගෙලෙව්වා ආ බල්ලෝ එලවන් එන්නේ නැද්ද මේ වගේ මේ විසි තුරු බහඬ වාගේ අඳුනගන්න ගියාම නා බලන්න බෑ රෝෂිනී 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 බැල්කනියෙන් නැගින්න එපා ජොගින් වලට බැල්කනියේ පොලෝ පුපුරලා තියන්නේ හරිද මෙයා ජොගින් කරන්න ගිහින් අන්තිමට බැල්කනිය කඩමැටේ අපි ඔළුවට අපෝ ඔයාට ඔළුවක් තියනවද ඔකේ ඔකේ අම්මා චේන්ජ් කරගන්න මේ යන්න යන්න ගුඩ් ගර්ල් මට මම බය වුණා රෝෂිනි කන්ද සෙනේ මොකද ඔතන වෙලා තියන්නේ ඇත්තටම අනේ ප්ලීස් හොඳලා මෙයා වගේ ගිහිල්ලා දැන් චේන්ජ් කරගන්න අපි ඔෆිස් යන්න රෝෂිනී මං තාම මූණ හොදලවත් නැහැ. අනේ ඉතින් වගේ දැන් මූණ හොදලා දත් මැදලා ලෑස්තින ප්ලීස්. ඕකේ ඕකේ. එහෙනම් නීකා ආවොත් කියන්න දැන් මට යාගෙන් ලිෆ්ට් එකක් ඕනේ කියලා හරි? මං කියන්න මං කියන්න. ඕකේ නීකා මාත් වෙනවා. නීකා ඕකේ. ඕකේ. බයි කපු. යන්නනේ. දෙයනේ මේ මනුස්ස පොඩි දරුවෙක් වගේ හැමදේම එකින් එකට එකින් එකට එකින් එකට මං කියලා දෙන්න ඕනේ. රෝෂිනී Good morning. Oh, good morning, sir. මොකද මට ඇහුනේ කියනවා මේ පොඩි ළමයෙකුට වගේ ඔක්කොම උගන්වන්න ඕන අයමත් කියලා. ඇත්තටම සර් මේ මං කිව්වේ මගේ ඩාලින්ට. ඕ, ඒකයි ඉතින් පුදුමයක් වෙන්න දෙයක් නැහැ නේ. එයාගේ දැන් එක්ස්පයරි ඩේට් උත් පැනලානේ. ආයේ ආපස්සට කියන දැන් මොන්ටිසෝරි වගේ මුල ඉඳලා උගන්වන්න වෙයි නේද? සර්. ඔකේ ඔකේ. මම ඇත්තටම මේ පත්‍රයක් හදාගෙන ආවේ. මේ අද පත්‍රයේ තියෙනවා 5 star මේ ළමා නිවාසයක් sorry ළමා නිවාසය නෙමෙයි මහලු නිවාසයක් ඕපන් කරනකොට ඉහෙට අපිට පුළුවන් බුද්ධිගෝචර අංක වල ඒ ගිල්ල මේ නවත්තන්න. He'll be very comfortable. He'll be very happy. Sir, my husband is not a joke. Okay, 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 okay. We'll talk about it later. මේ ඔෆිස් යන්න පාරක් වෙනෝනේ. Get dressed and come. Okay, okay, sir. Okay, okay. අනේ මන් දන්නේ මට නම් තේරෙන්නේ නැහැ රෝෂිනී වා කොහොමද මේ බුද්ධිගෝචර අංකල්ගේ දේවල් ඉවසන්නේ අනික ස්පෙෂලි ඉන් ද මෝර්නින් සර් ඉතින් මගේ ආ හස්බන්ඩ් නේ ඉතින් යා කරන කියන දේවල් මම ඉවසන්න ඕනේ කොහොම හරි ඕකේ ඕකේ සර් 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 මේ අනේ සර් මට ලිෆ්ට් එකක් දෙන්න සර් ලිෆ්ට් එක තමුසේ ඇයි කොහින්ද දාව මේ ගේ ඇතුළේ ඉන්න නේද ආ මම බුද්ධි හම් වෙන්න ආසයි බුද්ධිගෝචර අංක මගේ ෆ්‍රෙන්ඩ් අනේ සර් බලන්නකෝ යාට ලෑත් යන වෙලේ දනිස් පොලකොට දෙකම අමාරු ඉතින් මම තෙල් ගනනලා තෙල් ගියව සර් අනේ සර් කියන්න දැන් මම බුද්ධිගෝචර අංකගේ දනිස් පොලකොට දෙකේ තෙල් ගාලා දැන් මගේ දනිස් පොලකොට දෙකේ දෙනවා සර් ඒකට නැහැ සර් මේ මට ලිෆ්ට් එකක් දෙන්න සර් මේ ලිෆ්ට් එකක් මගේ කාර් එකේ මම තමුසේ හිටවල මගේ කාර් එකේ CTB බස් එකක් කියලා ආයි සර් just go man බස් එක යනවා බස් එක යනවා මම රෝෂිනී මට කියන්නකෝ ලිෆ්ට් එකක් දෙන්න කියලා මේ මිස්සර් දැන් මිස්සර් මෙහෙම එකයි මේ සර්ටමනේ කේන්තියන්නේ මිස්සර්ටත් පරක් වෙලාම දැන් අපි ගොඩක් පරක් වෙලානේ සෝ රෝෂිනී රෝෂිනී තමයි මේ මේ සෙන්ටරත් නරක් කරන්නේ යැ 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 නගිනා නගිනා කාර් එකට නගිනා කාර් එකට මහත්තයෝ මට කීයක් කරි දෙන්න මහත්තයෝ දවස් 3-4ක මුකුත් කාලා නෑ මහත්තයෝ දවස් 3කින් කෑවේ නෑ ඔව් ඉතින් මාව කන්න දායි අනේ මේ යනවා මේ අතපය හොඳට තියන්නේ ගිහින් වැඩක් කරගන්නවා ගිහිල්ලා මිස් සින්නත් ඒ විදිහට කතා කරන්න එපා මේ මිනිස්සුන්ට මොකද්ද මේකේ තේරුම ඔහොම කතා කරන්නේ අනේ මහත්තයෝ මට කිණි මහත්තයෝ මට කීයක් කරි බලගෙන බලගෙන ඔව් මහත්තයෝ කන මාව කන මම අත කනවා ඉස්සෙල්ලා ආ පිලුණු කෑම ගන්න නෑ මහත්තයෝ මම මේ මිස්ටර් සෙනරා මොකද මේ වෙලා තියෙන්නේ මොකද මේ අහිංසක අසරණ මිනිස්සුන්ට මේ විදිහට කතා කරන්න එපා මම හරි වැරදි වා හැසිරෙන විදිය ඔහොම ඉඳන් සොමි මට ඔච්චර වුණා දැන් මට ආ නෑ නෑ ආ ආ මෙන්න මේ හොඳ කෑම එකක් කන්න ගිහලා කොහෙන් හරි ඈ යන 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 අනේ නෝනට නම් බුදු බව අත්තේ නෝනා නම් හරි ෂෝක් ඒ වුණාට මහත්තයා තමයි ටිකක් කට වැඩි නෝනා මිස්ටර් සෙනරාත් මොකක්ද මේ නෝනා එහෙනම් ගිහිල්ලා එන්න නෝනා හරි යන යන
රෝෂිනි මට හරි පුදුමයිනේ රෝෂිනි මම දන්නේ නැනේ ඔයා මෙච්චර මේ ඔයාගේ හිත උණු වෙනවයි කියලා මේ හිඟන මිනිස්සු දැක්කහම අනේ නෑ සර් මං කොහොමත් අසරණ මිනිස්සුන්ට හරි ආදරේ ඔව් ඇත්තටම සර් ඕකේ ඕකේ කම් කම් we are getting there මම දෙකක් හයනවා මේ තවස යනවා යන්න තවස බස් එක යනවා මම එකන රෝෂිනි කම් මම එකන නංගි ඒක යනවා අන්තිම වතාවට හරිද නංගි නා පිටිපස්සේ සීට් එකේ නංගිනවා රෝෂිනි ගෙටි නා තරත් නැද මොකද දැන් අපිට හිඟන්න ඔය ආටිකල් එක ලියන්න කිව්වේ නේ මට පේන්නේ අපේ කම්පැනි අවසානේ උදා වෙලා වගේ මොනවා මොනවා මොනවාද මේ කිරේ කතා අද බෙගස් ඩේ එකයි ලියන්න කිව්වේ එහෙම බෙගස් ඩේ බෙගස් ඩේ කියන්නේ හිඟන්නන්ගේ දවස අද අද හිඟන්නන්ගේ දවස මේ බින්ද රජ අපිට මොනවාරි අද ඔෆිස් එකෙන් අපි දන්නේ මේ විහිළු කරන්න එපාසෙනේ මොනවාද මේ කියන කතා ඔයා දන්නවද බෙගස් ඩේ වගේ තවත් දවස් තියෙනේ මදර්ස් ඩේ ෆාදර්ස් ඩේ ටීචර්ස් ඩේ චිල්ඩ්‍රන් ඩේ කොච්චර දේවල් තියෙනවද ඒ වෙලාස් ඩේ වෙලාස් ඩේ යස් ලවර්ස් ඩේ මගේ හිඟන කොට ඔන ඔන බාල මහත්තයෝ හවුද මිහල් මහත්තයෝ හවුද මම හිඟන බාල හිඟා ගන්න යා මේ හිඟා ගන්න ආව නะ කරුණාකර මහමගට බැලලා හිඟා ගන්න ඔෆිස් එකත් ඉතින් ගන්න මොකද මේ කරුණා කළ යන්න මහමගට මෙහෙ සිටුවරු රාජකුමාරියෝ නෑ වාට දන් දෙන්න යන්න මොනවද ඇයි බලන්නේ අනේ පව් යන්න යෝහාමද මොකක්ද ඒ කරපු කැත වැඩි මේ දුගී දුප්පත් මේ හිඟන මිනිස්සුන්ට එහෙම සලකනවද මොකද මොකද ආවේ මොකද මේ මහත්යෝ මම මහත්යාගේ ගෙදරක් ගියා බලන්න රිලේෂන්ස් රිලේෂන්ද නෙමෙයි මේ බෙග අනේ මහත්යෝ මම 7-8 දවසකින් මුකුත් කාලා නෑ හා 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 හරි මට තේරෙනවා තමුසේ ප්‍රශ්නේ මලෙන් කියන්නේ මේ අඳුරනවා කියලා. ආ තවසේ මේක අරගෙන ගිහිල්ලා මේ චයිනීස් හොටෙල් එකට ගිහිල්ලා මේ මික්ස් සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකක් කනවා. ෆ්‍රයිඩ් රයිස්? යනවා යනවා. යනවා ඉතින්. මහත්තයෝ මේ ෆ්‍රයිඩ් රයිස් කඩේ ටිකක් දුරයිනේ. ඉතින්. මගේ මේ කකුලේ අමුත් තියෙනවා. පව් අප්ප පව් පව්. අනේ ඔස. ආ මේ එන තවසේ මේකත් අරගෙන ගිහිල්ලා අර මේ පල්ලෙහැන් හය කරගන්නවා. AC cap එක. AC cap එක? ඔව්. යා යා. ෆ්‍රයිඩ් රයිස්? ආ මේ මෙන්න මේකත් තියාගන්න. මේ තමුසේ කකුලිය අමාරුවට අර ප්‍රයිවට් නර්සින් හෝම් එකට යනවා. නිකන් ආණ්ඩු ස්පිරිතාල වලට යන්නේ ඈ. ප්‍රයිවට් නර්සින් හෝම් එකට ගිහිල්ලා හොඳට මේ ට්‍රීට් කරගන්න. ඕකේ? බුදු බවත් වෙනවා මහත්තයා. හරි 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 හරි. අනේ මේ මහත්තයා හින්දා තමයි අපි ෆ්‍රයිඩ් රයිස් කන්නේ. AC cap වල යන්නේ. අනේ වඳින්න ඕනේ වඳින්න ඕනේ. යන්න යන්න. ගිහිල්ලා හොඳට කාලා බීලා තුවාලෙත් සනීප කරගෙන ගෙදර ගිහිල්ලා හොඳට නිදියි. එහෙනම් යන්නද මහත්තයා? ඕකේ ඕකේ ඕකේ. එර ගිහිල්ලා නෑ. Excuse me sir. මත් එයා එක්කම යන්නද පස්සේ යන්නද? අයි තමුසේ තින්ගන්නේ. අනේ මහත්තයා මට දවස් 7-8කින් ෆ්‍රයිඩ් රයිස් කෑවේ නෑ මටත් කීයක් කරි දෙන්න තමුසට දෙනවා මම ඇත්තටම ඇත්තටම මට නිහසගෙන හරි ආදම්බරයි සස්සගේ પરම්පරාව ඔක්කොම මේ HP ද මොකද HP කියන්නේ හිඟන પરම්පරාවද ආයිචේ HP නේ මේ ආයිචේ HSP හිඟන්නන්ට සලකන බරම් අන්න තමුස දන්න හිඟන්නන්ට සලකන හිඟන සවුතු කරා හා හරි හරි නෑ හරි සලකන රෝසනේ කප් Let's go and have Sabre, some pop. Sabre, what do you think of the biggest day? Sir, the biggest day, sir. Biggest day? Sir, I'm going to give you the best meal. Sir, three bucks, biggest. Me? Then don't mind you. යාල් බෝසා හරියට වෙනස් වෙලානේ නිකන් දානපති එක් වගේ. මේක තමයි හරිය නිකන් මේ දවස්වල අජාතක කතා පොත කියන වෙන්නේ තියෙක. අංජන් පින්තෝ ඔය නිහාල් බෝසා කටුස්සෙක් වගේ පාට මාරු කරන්නේ මොකක්ද දන්නවද? නේ. ඔය හිඟන්නන්ගේ මාර්ගයෙන් රෝෂණීගේ හදවත දිනා ගන්න. ඒකට තමයි ඔය කතා බහ ඔය රංගපෑම ආ නියල් හම්මේ යාමද උංගම් මහන්සි පාටයි හොගනේ හරි මහන්සි ඉන්නක බොන හරි බොන්න හදන් එන්න ආ හොඳයි හොඳයි මේ දවස්වල ඔයා මේ උංගම් මහන්සි වෙනවා නේ ඉදින් ගන්නන්ට සල්ලි බෙදලා මට ආරංචි ඔයා මේ දවස්වල ඕනටත් වඩා ඉංගන්නන්ට සල්ලි දෙනවා කියලා කවුද හට ඔයා කියන්නේ සැටලයිට් සැටලයිට් ඔව් හරි හරි මම දන්නවා ඔයාගේ සැටලයිට් එක කවුද කියලා ඔය සැටලයිට් එකේ ඔක්කොම සිග්නල් කුඩු කරලා දානවා මම වෙලාවක සැටලයිට් මේ නිහල් මම ඔයාට එකක් කියන්නම් මිස්ටර් සෙන්රත්ගේ මොන හරි කියලා තිබුණොත් මං අතාරින්නේ. ඒ මනුස්සයා නැත්තම් ඔයා මගේ ඔළුවට අත හොදලා මේ දවස්වල. ඈ? සැටලයිට්. බලමුකෝ සැටලයිට් එකේ මං කරන දේ. සැටලයිට්. යයයයයයන්. අතන මොනවද එනවත් දන්නේ නැහැ. මේ තැනත් මැත්තේ. ඉංගා පාලේ කට්ටිය ලෑස්ති කරන්ද දන්නේ නැහැ. ලෑස්ති කරන්නේ ලෑස්ති කරන්නේ. මේ ඔයගොල්ලෝ දැන් හොඳට ඇහැගාගෙන ඉන්න ඕනේ. නැත්තම් හිඟපාලයා නිහාල් බොස සුද්ධ කරලා සල්ලි ටික තරම් පැනලේ. මේ අපේ රෝෂිනී මැඩම්ට මොනා වෙලාද මන් දන්නේ මේ හිඟන්නෝ ගැන සත්ව කරුණාවක් පහළ වෙලා තියෙන. නෑ. ඇත්තම කියනවා නම් මේ පින්තෝ රෝෂිනී මැඩම් ඇත්තටම හිඟන්නන්ට හරිම ආදරේ. සත්ව කරුණාවක් තියෙනවා. දැන් මම ආදරය කරන කාලේ ඇත්තටම දැන් මාත් හිඟන්නවා කියන්නේ රස්සාවක් නෑ. මාත් ඔයාගෙන් කීයක් කරලා ඉල්ල ගන්නවා.
හිඟන්නෝ ගැන සෑහෙන දැනීමක් තියෙනවා. ඔන්න දැන් මේ පොත කුදුල යන යනවා මේ හිඟන්නෝ ගැන. මේ ඔන්න ඔය වීදි ගාන ගිහිල්ලා දැන් ඔන්න ජම්පටර් වීදිය පැත්තට යනවා මේ හිඟන්නෝ ගැන සමීක්ෂණයක් කරන්න. මට කතා කළා. විශ්වලාගන යන් කියලා. මං කිව්වා අමෝ බෑ ආමර ස්ට්‍රීට් එකේ හට වන්න යන්නේ මාලිගාවත් කිට්ටුයි. මොනවා වුණත් සෙන්රත් මහත්තයා ඔය ගෑනු ජාතිය ගැන එච්චර විශ්වාසයක් තියන්න බෑ. මොනවා කරයිද කියයිද කියලා හිතා ගන්න බෑනේ. මොකද අර සින්දුවකුත් තියන්නේ ආලේ කලමුත් පනට පනසේ ස්ත්‍රී ජාතිය නැවිසරි සින්දු කීයක් කියලා දෙනවද දැන් බලන්න කර මොයිද මේක මාතියා කියන එක විෂ ගෝර නාග විෂ කලතා සුකිරිද පැනිද එහි දවටා මේ සිංහල මේ 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 ට්‍රැක් එක මාරුණා මේ සිංගාපාලය ගැන ඔයමු කෝල් එකක් කෝල් එකක් කෝල් එකක් ආකින්ද හිඟාපාලය ඒ හිඟාපාලය හා හරිද ඔක්කොම ලැස්සේ ඔක්කොම ලැස්සේ හා තමාවේ දැන් එයි බොස එනවා දැන් ඔෆිස් එකෙන් පිටත් වෙන්න ඕනේ හරි 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 මං ඒව ඔක්කොම සලස්සන්නම්කෝ මං යුතුයකම් ඉෂ්ට කරනවා මං ඔයාව රටරින්නම්කෝ පාස්පෝර්ට් ලැස්සි කරගන්නකෝ ඔව් ඔව් හරි 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 ලැස්සි දිනවා මේ මේකයි දැන් ඔයාට තව කොන්ත්‍රාත් තුන හතරක් මං අරන් දෙනවා හරි මේක වැඩි ලැස්සන කරන්න ඕනේ ආ හොඳයි හොඳයි නේද හොඳයි හිඟාපාලය ඔව් එනවා දැන් මගේ පළවෙනි ප්ලෑන් එක මේකයි. දැන් හිඟාපාලය මේ කොන්ත්‍රාත්තුව මේ ඔපරේෂන් එක කරපු ගමන් මම ඊළඟට ඊළඟ මගේ ප්ලෑන් එක ක්‍රියාත්මක වෙනවා. මොකද්ද ඊළඟ ප්ලෑන් එක? හරි හරි. මම මෙහෙට නැගී ඇවිල්ලා. මේ රහස මහර පුදුම මිනිස්සුනේ මේ. මෙයා එක නන්න මේ එක නමේ. වත්තේ වත්තේ නදේශ මේ තමයි ඉංගන්න ටිකක් ගෙනල්ලා කරන්නේ මේ මගේ ඔක්කොම යාළු මම වගේම අසරණ හිඟන්නෝ අනේ මාත්‍යෝ චිකන් කෑලක් කන්න සල්ලි දෙන්නකෝ මාත්‍යෝ චිකන් කෑලක් කන්න සල්ලි දෙන්න මාත්‍යෝ බඩගින්න ඉන්නේ හා හා තියාගන්නෝ අනේ මාත්‍යෝ මේක කුකුල් මස් කට්ටක්වත් කන්න පුළුවන් ද මාත්‍යෝ මාත්‍යෝ කල් මාත්‍යෝ මදීනේ මේ හරි හරි තියාගන්නෝ ඉතින් මට මාත්‍යෝ සංග්ලාස් දෙන්න මම හරි ආතයි මාත්‍යෝ ඔකට සංග්ලාස් මේක දෙන්නකෝ මාත්‍යෝ හරි ආතයි මාත්‍යෝ ඔකට තියාගන්න තියාගන්න මහත්ය බුදු බවත් වෙනවා මහත්ය අම්මෝ මේ මහත්ය දෙවි දෙවියෙක් මහත්ය මේ ගිහින් නැහැ මහත්ය ඉගබල නියමෙට වැඩේ කළා ඈ නියමෙටම දුන්නා වැඩි ගන්න බඩුටි කො 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 සල්ලි 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 ඔරොස් ආ මේ තියාගන්නකෝ මේ තියාගන්නකෝ මේ ඔරලෝසු නම් ලක්ෂයක්වත් අඩු නැති එහෙනම් මට 50000 හරි හරි තා වැඩියක් තියනවා කරන්න ඒ වැඩිය කළාම දෙන්නම් ගාන යන්නු කෙරේ ආ බොහොම ස්තුතියි මේ තනත් මත් අපි දැන් ඊළඟට මොකද කරන්නේ ඊළඟට මගේ තව ප්ලෑන් එකක් තියෙනවා අපි ප්ලෑන් එකක් දුන්නද ප්ලෑන් එකක් තියෙනවා යන්කෝ කියන්න කරන්නේ ප්ලෑන් ආ ඉංගා පාලේ මොනවට එතන පහත් වුණාද මන් දන්නේ නැහනේ මං කියන්නත් ඉස්සෙල්ලා එතනට ඇවිල්ලා ඇත්තටම ඉංගා පාලේ කොහොමද එතනට ආවේ ඔතන ඉතින් මොකක් හරි ලොකු ප්‍රශ්නයක් සර් රෝෂිනී සර් ඇත්තටම මට අද සර්ට විශේෂ කාරණයක් කියන්න තියෙනවා මොකද රෝෂිනී සර් ඇත්තටම සර් ගැන මට හරි ආඩම්බරයි සර් මං මගේ මේ ඇස් දෙකින්ම දැක්ක සර් අසරණ දුප්පත් අහිංසක මිනිස්සුන්ට උදව් කරනවා සර් ඇත්තටම කොච්චර ලොකු දෙයක්ද ඒක සර් ඇත්තම කියනවා නම් රෝෂිනී මමත් හරිම සතුටින් තමයි මේ දුප්පත් මිනිස්සුන්ට උදව් කරේ මගේ හිතට හරිම ප්‍රීතියක් සතුටක් දැනෙනවා ඇත්තම සර් හරිම පුණ්‍යවන්තෙක් සර් ඇත්තම කියනවා නම් සර් මට අද සර් ගැන පහන් හැඟුම් ගොඩාක් ඉපදුනා හරි වැඩේ වෙලා තියෙනවා සර් කඩාගෙන පාත් වෙන මිතර හරිම වැඩේ වෙලා තියෙන්නේ මොකද්දයි සර් සර්ගේ යාළුවා හොඳම යාළුවා කවුදස්ට හිඟාපාල අනේ සර් ඇක්සිඩන්ට් වුණා සර් අයියෝ යට වුණා සර් බස් එකකට රෝදේ උඩින්ම ගියා සර් එහෙනම් ඉතින් ගන්න දෙයක් නැති ඇති නෑ රෝදේ ගියෙන් දින පොල්ලෙල්ලක් උඩින් ඒක ප්‍රශ්නයක් නෑ සර් මේ සර් අපි කොකරස් සර් මේ යව ඇතුළත් කළා සර් ගෝල්ඩන් ප්‍රයිවට් හොස්පිටල් එකට සර් මොන ගෝල්ඩන් ප්‍රයිවට් ඔව් සර් මොනවාද ප්‍රයිවට් හොස්පිටල් එකට අයියෝ සර්ගේ යාළුවෙක් කිව්වයන් පස්සේ අපිට පුළුවන් ද නිකන් පොඩි පොඩි තැන් වලට ගියා සර් අපි ඒසී කාමරේක නැවතුණා ආයිෂා ඒසී කාමර වුණාද ඊගා පාල්ට ආණ්ඩු ඉස්පිරිතාලේ කරලා දාන්න තිබුණා නෑ සර් ආණ්ඩු ඉස්පිරිතාලේකට දැන් නම් ගෙනියන්න බෑ සර් මොකද ඔපරේෂන් තියටර් එකට දැන් අරගෙන තිබුණා ඕපන් කරලා තිබරයි අනේ සර් ඉතින් එහෙම හොඳ නෑනේ පව් සර් අයි පව් කියලා කොහොමද රෝෂිනී ඉතින් මම වට් කැන් ඇයි ඩු අපි සර් සර්ගේ නම ගම ඔක්කොම සර්ගේ වාසගම දුන්නේ මගේ වාසගම එහෙම නේද අපි දුන්නා HP කාර්යවසම් කියලා නම කිව්වා HP කාර්යවසම් ඔව් මොකද HP කියන්නේ ඊගා පාල කාර්යවසම් කියලා දුන්නා අන්න සර් ડોක්ටර් කිව්වා ඉක්මනට සර්ට එන්නේ කිව්වා
රුපියල් ලක්ෂයක් කරගෙන. රුපියල් ලක්ෂය? ඔව් බිලගේ වන්නේ නේද? මගේ ගම රුපියල් ලක්ෂය නෑ. අනිවාර්යෙන් යන්න වෙනවා තව තමයි බාරකාරයා. දැන් බලකද? ඔපන් කරා රෝෂිනී. සල්ලි දෙන්න ප්ලීස්. නෝ රෝෂිනී I don't have cash. I don't have cash. සර් කැෂ් නැත සර් චෙක් එකක් දෙන්න ඔසේගේ බෑන්ක් එකේ. ඔසේ සල්ලි දෙන්න. උදව් කරන්න. උදව් කරන්න සර්. කීයද? රුපියල් දෙන්න අපිට ලක්ෂයයි රුපියල් 25ක් දෙන්න. ලක්ෂයයි රුපියල් 25ක්. 25 තමයි ලියන්න කරා යන්න. හරි හරි මේ බින්ද මට දෙන්න ওই චෙක් බුක් ෆයිල් එක සර්ගේ. එයාට කියන්න රෝෂිනි මැඩම් මෙයා බලන්න නැහැ කියලා. ආ හොඳයි. අපි ගියා සර්. ඔව්. අපි ගියා මැඩම්. සර්. සර් යුවර් ගෝඩ් සර්. ඕ මයි ගෝඩ්. සර්. ආයි බොමි. මොකද? මේ තෙන්රත් මහතු දැන් අපි මොනවද මෙතෙන්ට ලබලාගෙන ඉන්නේ? මගේ ටාගට් එකේ හැටියට තව මොහොතකින් නීකා එන්ඩෝනි රෝෂිනි මැඩම් එක මෙතෙන්ට. හැබැයි ඉතින් එහෙම වුණොත් ඔයාට රෝෂිනි මැඩම් නියල් බොස්ට බාර දීලා අත පිහදාගෙන බලාගෙන ඉන්න තමයි වෙන්නේ. හරි හරි ඒ වෙලාවට බලාගමුකෝ ඒවා. මේ 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 මේ. සද්දගෙන එනවා එනවා. ඔන්න සමන් දැම්ම කිව්වා අද ට්‍රීට් එක මං ගානේ. අනේ රෝෂිනි. මං කොහොමද රෝෂිනි ඔයාගෙන් ට්‍රීට් එකක් ගන්නෙ? ඕකේ ඕකේ. ඔයාගේ කැමැත්තනේ. රයිට්. ඕකේ. අල් ඇග්‍රී. ඇත්තම සර් සර් මේ දුප්පත් අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන මේ සමාජ මෙහෙවර දිහා බැලුවම මේ මේක මට ලොකු දෙයක් නෙමෙයි ඇත්තටම. ඇත්තම කියනවනම් රෝෂිනි මට ওই දුප්පත් මිනිස්සුන්ව මේ හිඟා කරන මේ පාර්ට ඇදලා දාපු මිනිස්සු දිහා බලනකොට මට හරි කේන්තියක් එනවා. ඇත්තම මගේ ලේ උණු වෙනවා මේ අහිංසක මිනිස්සු හිඟා කරන පාරේ දැක්කම. හරියට හරි සර්. සිරසියක් හරි. සර් මට හිතෙනවා සර් මේ සර් කරන මේ සමාජ මෙහෙවරත් එක්ක අපිට පුළුවන් මේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් අරමුදලක් පිටවන්න. ඔව් රියලි. ඕකේ රෝෂිනී කියනවා නම් මං හෙට උනත් ලැහැති ඒ වගේ අරමුදලක් පිටවන්න. ඒ විතර නෙමෙයි රෝෂිනී. ඇත්තටම මට හිතෙනවා ඔය වගේ දුප්පත් අසරණ මිනිස්සෙ මගේ ළඟට ඇවිල්ලා මගේ මේ ශරීරයේ කොටසක් ඉල්ලුවොත් මං ඒක උනත් දෙනවා. එක පයින් දෙනවා. සර්. ඩෙෆිනිට්ලි යස්. ඕ මයි ගොඩ්. යා. ආ. එහෙනම් මේක අහිංසක අසරණයෙකුට ඇඟෙන් කොටසක් පරිත්‍යාග කරනවා. ඒ නිහාල්කාරී වසමුන් නැහැ. තමුන්ගේ ඇඟෙන් කොටසක් අහිංසක මිනිහෙකුට පරිත්‍යාග කරන්නට සැලැස්සුවේ නැත්තම් මම සෙනරත් දුනුසිංහ නෙමෙයි. VP අපේ ජන සමාජයේ ඉන්න දුගී දුප්පත් අසරණ මිනිසුන් රයිට් ඒගොල්ලන්ට අපි උපකාර වෙන්න ඕන. අපිට දෙයියෝ සල්ලි දීලා තියෙන ඒකටයි. සිරසියක් හරි සර් සිරසියක් හරි. ඒක හින්දා තමයි රෝෂිනී මම මේ අරමුදලක් පිහිටවන්න යන්නේ. ඒතකොට ඒ අරමුදලේ තියෙන සල්ලි වලින් අපිට පුළුවන් ඕනම දුප්පත් කෙනෙකුට පිහිට වෙන්න. ඇත්ත වශයෙන්ම ඇත්ත වශයෙන්ම. Are you really great of you to think like that? Thank you. එමු නෝකේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් ඔය කතාව අහලා තියෙන මිනිස්සු ඔක්කොම නැති මිනිසුන්ට දන් දෙන්න ගියාම අන්තිමට ඒ මිනිස්සු හින්ගන්න වෙනවා. සිරසියක් හරි සර්. සිරසියක්. පරසකංගෙන්. සර් හින්ගන් මල්ලි. ආ. සර් හිඟපාල. මොකද මෙහෙ ආවේ අපේ ගෙදර යන්න තිබුණානේ. දොස්තර මහත්තයා මගේ මුළු ශරීරය පරීක්ෂා කරා. තාම ඉතරවට සුවයක් ලැබිලා නැහැ කියලා තමයි කියන්නේ. ඇයි මොකද? අනේ වකුගඩු දෙකම නරක වෙලාලු. ආ. ඉතින් මොකද කරන්නේ? ඉතින් දොස්තර මහත්තයා කිව්වා ඉක්මනටම ගිහිල්ලා වකුගඩුවක් හොයන් එන්න කියලා. ආ එහෙනම් අපි හොයලා දෙමු වකුගඩුවක් හොයලා දෙමු. අනේ මහත්තයා මහත්තයාගේ වකුගඩුවක් හරි දෙන්න. මගේ වකුගඩු කොහොමද දෙන්නේ? මේ නැත්තම් මෙරි. නේද? තමුසියනෝ අපි මොකක් වත් අනේ මහත්තයා මේකට මොනවා හරි කරන්න. හරි. යාලි යනකො පහලින් එන පරිස්සමින් යන්න. ඔබෙන් පහලින් එන්න. මගේ වකුගඩු ඉන්න හරි යනවා ආයිෂ. එහෙම නෙමෙයි සර්. අපි පොඩක් කල්පනා කරලා බලන්න සර්. අසරණ හිඟන්නේ නේද? සර් හිඟන්නන් කියලා බෑ එන්න වර්ණා කරන කෙනෙක් දන් දෙන්නේ කියන්නේ සර්. අපි මෙහෙම කරමු සර්. ආයිෂ සෙනරත් සල්ලි දුන්නට ආයිෂ මගේ ඇඟේ කොටසක් කොහොමද ආයිෂ ගන්නවද දෙන්නේ? එහෙම කරන්න පුළුවන්ද? අනේ චි මන්න හිතුනේ සර් මේ වගේ කෙනෙක් කියලා. මන් දැනගෙන හිටිය 100%ක් මනුස්සකම් තියනයි මේ ලෝකේ නෑ කියලා. අනේ නෑ රෝෂිනි රෝෂිනි නෑ මැඩම් කියන්නේ ඇත්ත තමයි. සර් එහෙම කරන්න එපා සර්. මෙහෙම කරන්න සර් අහු අයින්සක මිනිස්සයා හිඟාපාලස සවන් කියන සර් සර් වකුගඩු පහක් කියලා තියවන්නේ සර්. ආෂ මිනිහෙකුට කොහෙද ඇසි වකුගඩු පහක් තියෙන්නේ? මිනිස්සෙකුට තියෙන වකුගඩු දෙකයි. ආ වකුගඩු දෙකයි. ඔව්. අන්නේ දෙකෙන් එක වකුගඩුවක් පරිත්‍යාග කරන්න සර් හිඟාපාලස. මගේ? ඔව්. මං කොහොමද මගේ වකුගඩුවක් දෙන්නේ? මේ තමුසේ රොච්චරුවතාවක් තියෙනවා. තමුසේ එකක් දෙනවා. ඈ
මගේ ඔව් මං කියනස විවිස මං කියනද VPS වක්කොඩුව පරිත්‍යාග කරා ආ very good very good